ඒමාරි අසංක බලයන්න කෙලාව කුලම්මද නර්මද කුස්සිය වයනවා කුස්සිය හුදුමයි ගෙදර නම් කුස්සිය පැත්ත පලාතකට එන්න නර්මදාට හොඳට උයන්න පුළුවන් ඉතින් පිටරටවල්ලු වෙල දෙන්න කෙනෙ කිටිය නෑ කොහොමද දැන් අසංකට අසංකට නම් තව දවස් දෙක තුනකින් එවදින්න පුළුවන් මේ අත පයන්නකෙදී ඔයින් බේරුණා ඇති බලන්නක ඉතින් මේ ළමයි කරගන්න දේවල් කෝ දැන් කාමරේද මට ඉක්මනට යාව බලන්න ගෙදර යන්නත් ඕනේ ඇයි මේ හදිසියෙන් දවල් කෑම ටිකක් කාලේ යන්න ඉන්න දුවනේ උයන්නේ රසක ඇති ඔව් දුවගේ උයමනත් බලන්න බැරි නේද ඊට ඉස්සෙල්ලා අපි අසංක බලලා ඉන්න හොඳයි යා ඔකට ඔච්චර සාතු කරන්න ඕනේ නැහැ උන දෙයක් උනාවේ අපොච්චි මේක කොයිතරම් නම් අමාරුවෙන්ද හදාගත්ත ලොකු චූටි මෙනිකේ කො මේක පිපුණ මල ඒක මං අසංක මහත්තයට ගිහින් දුන්න ඒ මොකටද මේ මල් හැදුවේ මමනේ ඇයි මගෙන් අහන්න තු කැඩුවේ ඒ වෙටින් අයිති එක්කිනාට ලැබෙන්න ඕන මේක අයිති මට එයාට නෙමෙයි එයාට ඔය ඕන තරම් මල් යාගේ වත්තේ තියෙන්නේ පුචි සේරමත් හරි මේකත් හරි මේ මල ගිහින් දුන්න විතරයි අසංක මහත්තයාගේ මූණితి විච්ච සතුට ඉහි මලක් පිපුණා වගේ අර ඇගීති පිචිලෙට කොහෙ ගියාද දන්නේ ඔය ඇත්තමද අහවල් එකට මම් බොරු කියන්නේ ඉතින් ඔයත් කන්නකෝ පස්සේ කන්න බලන්න දුක් කැම රසද කියලා අසංක මොකද කියන්නේ පාස් කර බලන්න යන්නේ අමාරුවෙන් දුක් මාන්සල ආදම කෑම ටිකට අනේ අනව යන්න උතුරු යන්න පුළුවන් ඌ යනක මහලු පුද ඇත්තරම නර්මදාන මේ තරම් හොඳට උයන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ පිටරට ඉන්න කාලේ උයන දන්න නැත්තම් ඉතින් කඳ වෙන්නේ ඔලු ගෙඩිය තමයි. මං නම් කැමති නෑ ඒ කෑම වලට. ඒක හින්දා අපි ආලු ඔක්කොම එකට එකතු වෙලා අපිට ඕන කෑම ටික අපි හදා ගන්නවා. වාටේ යාළුවෝ ගොඩක් හිටියද? මේ පුතයි කවද්ද යන්නේ? මං දැන් ටික කාලයක් ඉබෙක් ගන්න වෙයි නේද? තාම තීරණේ කරේ නැහැ. මනෝජ් ජාවලම් ඉතින් යන්නත් පුළුවන් නේද? දැන් හැමෝම ඉන්න වෙලාවේ නරකද අපි ඉදිරි කටයුතු ගැන කතා කරන්න සන්ධ්‍යා. ආයෙ මුණක් කතා කරන්නද හේමාලි? දෙන්නගේ හඳ හඳක බලලා හොඳ නැකත් වෙලාවක් දාගන්න එක විතරයි තියෙන්නේ. බය වෙන්න එපා. ඌව ඔය කියන තරම් මට වෙන්නේ නෑ. නෑ බය වෙන්නේ නෑ. තට්ටු කරා කීප සැරයක්ම කතා කරා වට ඇහුන්නේ නැද්ද මම වෙන කල්පනාවකයි හිටි මෙහෙම දොරවල් ඇරලා දාලා ඉන්න එපා අනික අද වාගේ කාලෙක කොච්චර බය අනකද මේ ගෙදර තින් මොනාගෙන යන්නද කෙනිච්චොත් ඉතින් මාව තමයි ඒක තමයි දැන් මට තියෙන බය මොකද ඒක තේරුම? නෑ නෑ මම නිකමට කිව්වේ. තේරුමක් තියෙනවා නම් මට වඩා දැනෙන්න ඕන වාටනේ. කොට එහෙම දෙයක් වෙන්න නෑ. කවදාවත් නෑ. මම දන්නේ ඒ අයිය මගෙන් අමුතු දෙයක් ප්‍රශ්න අහන්නේ
මගේ බැරැත්තක් වුණා. නෑ. එහෙම මොකුත් නෑ. මම නෑ ගොන්න හේම. මගේතුම් අප්සට්ටක ඇති කියලා බාර සැහැල්ලු දීපේවතන්න කත කරන්න අපෝ ඇති අත්තන් උබත්තා මංගිතු උඹටත් ම අමතක ඇති කියලා එකතකට මේ වෙච්ච එකත් හොඳයි එතුට ති උඹට පරණ දේවල් ලොක්කෝ අමතක කරල ඉන්න පුළුවන් එහෙමද මෙතන් ඉන්නේ අර බලපන් මොකක් තියෙන්නේ කියලා යකෝ උඹ මේකත් මේ උස්සගෙන ආවද? අනේ අනේ. කොහෙ ගියත් ඔගෙන් මිදෙන්න බෑ කියලා වෙන කාටවත් වඩා ඔබ දන්නවනේ. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මචං මට පේන්නේ දැන් තවත් අයත් මේ ගැන දන්නවා වගේ. කවුරු දැනගත්තත් වැඩක් නැහැ නේ මචං. පූර්ණිම දන්නේ නැහැ. ආයතන්ගෙන මම්මා බොරුකාරයෙක් කියලා මට පේන්නේ පූර්ණිමත් එක දන්නා වගේ නේ. එහෙම නම් ඉතින් මොනවා කරන්න බැරිද? මේ කකුල් දෙකම ගැටලි ගියත් කමන්නේ. බබා ඕල් මොරද්දම් පොරක් බා. ඔබට පිස්සුද? උඹටත් ඔය ලෙඩේ හැදුනාම දැනගන්න පුළුවන් වෙයි පිස්සුවේ තරම් මොකද්ද කියලා. හරියට මම ඒ කේවලවට බල ගන්න නේ ඒක නෙමෙයි දැන් අර ධර්මදා එක්ස්ප්‍රෙස් එකට මොකද කරන්නේ ඒක තමයි ප්‍රශ්නේ මම දැන් පූර්ණිම වගේ බෙල්ල ගාවට මිහිරලා ඉන්නේ මං කියන්නේ කෝකටත් මචං උඹ පරිස්සම් නා ඔය ලව් විලව් මොනවා වුණත් අන්තිමට උඹට ඉතුරු වෙන්නේ ඉතින් ධර්මදා තමයි ඒකටම මාත් මේ කල්පනා කරේ. මේ දවස් ටිකේ මම යාමට ගොඩාක් උදව් කරා මචං. හරත් මාසි මොකක්ද දාගෙන? අම්මේ මේ අර යෝහාන් මට ආපහු කතා කරා. මොකද ඒ නමේ කියන්නේ? එයා සඳුනිට කැමතියි කියන්නේ. මෙහෙ ඇවිල්ලා කතා කරගන්න ඕන කිව්වා. ඉතින් පුතා මොකද කිව්වේ? උගුව අම්මගෙන් අහලා කියන්නම් කියලා. ඉතින් නම් හොඳයි කියනවනම්. හැබැයි ඉතින් මෙයාට නම් එතන හොඳ වැඩි. මහා මෝඩ හරකිනේ. ඌයි අම්මේ රිදෙනවා. හැබැයි අම්මේ දැන් අර කට්ටියත් එයි නේද? ඒකට මොකද? ආ ඒක ගොල්ලකට දෙන්න කියලා නියමයක් ඈ. වැඩියෙන් හොඳ දෙනක් බලලා දෙනවා. සඳුනි මොකද hina වෙන්නේ? නෑ නෑ අම්මේ නිකා. ඌරේ මාගේ දැන් ලොකු වෙනසක් තියෙනවා අම්මේ. කොහෙද ඉති? මාමගේ බුරුලනේ. මේගොල්ලන්ටත් එහෙම බුරුලක් දෙන්නේ තොන්දර තියේ. එයාගේ හිතේ ඇති වතුකාරයොත් එක්ක යන්න. එයාගේ හිතේ තියෙනව කවදාවත් කෙරෙන්නේ නැහැ. එයාටත් හිතිලදී හොඳ තැනකට යන්න. මේ සඳුනි කට වැඩි. එනවා මෙතන ලොකු අය කතා කරන තැනට. යනවා ගෙට. එයාත් දැන් එන්න එන්නම හිතුවක්කාර වෙන. කට වැඩි හොඳට. කිසි කමකට. ඔය තරහා පිරිමහන්න. විශ්වවිද්‍යාලය යන්න බැරි වුණානේ. නෑ නන්දි යනවනේ
ට්‍රීට්මන්ට මොනවාරි කරලා දුන්න නැත්නම් තවත් මුරන්න වෙනවා. ක්‍රිස් මහත්තයව හම්බ වෙලා මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න. මෙයාට නම් ඊට පස්සේ බයිසිකල් පදින්න දෙන්න එපා. කිසිම පරිස්සමක් නැහැ. මීට වඩා වෙන මොනවා හරි උනා නම් ආන්ටි හරි එක්කෙනාටනේ බාර දෙන්න. මනෝෂ්ට යාගේ යාළුවෝ කිව්වොත් කෝච්චියට හරි බෙල්ල තිය. මම මොනවා කරද? මගේ පඬිතුකම. එයා මේ අහිංසකයා වගේ හිටියට අඟුලිමාල වැඩ කරන්නේ. අනේ පලයන් බයන්න. විහිළුවක් නෙමේ ළමයිනේ පරිස්සම් වෙන්න. මනෝජ් මොකද රෝස කුසුමේ කතාව? මේ මොකද්ද මේ අර උන්ගේ දුන්න රෝස මලක ගන්න මේ කියන්නේ? ආ ඔව් නේද? උන්ගේ අම්මයාට මාර ලවුනේ. උන්ගේ නංගිලා ඉන්නේ. උන්ගේ නංගිලා හිටියද? මට නම් මතක නෑ මං ගෙදර ගිහලා නෑ තාම. මේ ඔය උංගිලගෙන් වැඩක් නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වැඩක් බලාගන්න. අසංක ඔයා මෙයාව එහාට එක්කගෙන යන්න. එහෙම නැත්තම් මෙයාව ලේලි කරලා මගේ තැනට තියලා යන්න. මේ පාර නම් ඔයා තීරණයක් අරගෙනමයි යන්න ඕනේ. එහෙම නැතු ඔයා ගියොත් එහෙම ඔයාව අල්ලලා ඉගෙන ගන්න. මේ සුසන්තගේ නංගිද? ඔව් මගේ එකම නංගි. එයා කැම්පස් එකේ ගලයින්. තියෙම නම් කැම්පස් යවුවා නම් හරිනේ. නෑ. එයා කැමති රස්සාවක් කරන්න. ගෙදරින් පිට යන්නේ එයා කැමති නෑනේ. එහෙම නම් ඉතින් මොනව කරන්නද? මේ සුසුකම් තියෙන එකේ අපි දන්න කියන අයට පොඩ්ඩක් කතා කරලා බලමු. මේ වැඩේ ඉතින් කොහොමද කරන්නේ මේ පැය? සොන්දරි නංගිනේ මේ එතකොට එයා ඇප්ලයි කළාද? ඔව් ඔය ඒකේ කොපිය. ආ එහෙනම් හරි මේ ඒක නෙමෙයි සුසන්ත ප්‍රශ්නේ. දැන් කොහොමද අපි බෑනයි? අනේ මම නම් ඔය ගැන කතා කරන්නවත් කැමති නෑ මිස්ටර් ඩග්ලස්. ඒ මොකද? මිනිහා හැදෙන මිනිහෙක් නෙවෙයි. දැන් ඔන්න ඔය අපේ ස්කූලේ ටීචර් කෙනෙක් පස්සේ යනවා. ගමේ හැමෝම දන්නවා මයි හිතේව. මොනවා? එහෙමත් එකක්ද? අපි මේව ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑනේ. එතකොට ඒ ළමයා මෙයාට කැමතිද? මම නම් හිතන්නේ ඒ ළමයාගේ ගෙවල් වල කට්ටිය ගොඩාක් තරහෙන් ඉන්නේ. මිනිහව ටිකක් පරිස්සම් කරගන්න. මම හිතවත් කැමති කියන්නේ. මිස්ටර් සුසන්ත කියන මේ සේරම ඇත්තමද? මම මොකටද බොරුවක් කියන්නේ? මොන ලාභයක් ගන්නද? එහෙමනම් ඒ පස්සේ ගිහින් වෙන්නේ නැති අර මෝටර් සයිකලෙන් වැටුණා කියලා කිව්වේ. ඔව් එයා එහෙම කිව්වට එයාට කවුරු හරි ගැහුවද කියලා කවුද දන්නේ? කොහොමත් ඉතින් එයා වත්තට නොයන එක තමයි වඩාත් හොඳ මට හිතෙන්නේ. හොඳයි. මම ඒ ගැන මගේ අක්කත් එක්ක කතා කරලා බලන්න. මේ සුසන්ත කිසිම දෙයකට බය වෙන්න එපා. නංගිගේ වැඩේ මම කොහොමද කරලා දෙන්නේ? මචං මේ මමත් එන්න. පොඩි විකාරද? ඈ? පදාඩිය විවේක ගනිම් බං කියන දෙයක්. අර ගෙහි ගියාම කවුද මෝ බලාගන්නේ? මට පුළුවන් මාව බලාගන්න. ඔබ දන්නවනේ
මාත්‍රේ වැඩවලට එහෙම යනවා කියලා. හරි හරි අවුලක් නෑ මට පොඩ්ඩක් ඇවිදින්නත් පුළුවන් නේද? දැන් ආන්ටි නම්බදයි දන්නවද ඔබ මාත්‍රේ යනවා කියලා? නෑනේ. ඒගොල්ලන්ට කියන්න ඕනේ නෑ. ඔබ දන්නවනේ ඒගොල්ලෝ කැමති නැහැ කියලා. මට මෙහෙ හිටියොත්ින් වෙන්නේ අර නර්මදා එක්ස්ප්‍රෙස් එකට ඔළුව තියන්න. මම දන්නේ නෑ උඹ කියන එක අහන එක නෙවෙයි. ලෑසි ලෑසි. හැබැයි ඉතින් ආන්ටි මොනව හරි අහුවොත් එහෙම මම නෙවෙයි උඹයි උත්තර දෙන්න ඕනේ හරි. සංක මොකද මේ? කොහෙද යන්නේ දන්නේ? මේ මෙයාටත් යන්න ඕනේ කියනවනේ ආන්ටි. වඩ පිස්සුද පුතා? වර්තම සනීපත් නෑනේ. අද යන්න ඕනේ. තව දවස් දෙක තුනක් ඉඳලා යන්න. අනේ අම්මා මට මේ ඉන්නකොට කම්මැලි අම්මා. මේ ගියොත් මොන හරි මේ account එකක් කරේ බලන්න පුළුවන් නේ. මනෝජ්. ඔයාට පුළුවන් තරම් මේව බලා ගන්න. පුළුවන් අම්මා. මෙයාම උසංගින එකක් හැ. එහෙම නකම්. මනෝජ්. හැබැයි මෙයා ඔයා හොඳට බලා ගන්න ඕනේ. හරි හරි. මම ඔයාගෙන් දුක ලෑස්ති කරලා දෙන්න. හා. මොනවද ඕන? ඇයිඩගේ කල්පනා කරන්න? මට දසංකලය ගමේ මනුස්සෙක් හම්බුණා. මිනිහ කියන කතන්දරේ ඇත්ත නම් අසංක මහ කපටියෙක්. ඇයි මොනවද මිනිහ කියන්නේ? අසංක ගමේ කෙල්ලෙක් පස්සේ යනවා. හැබැයි මේ ගැන හරියටම දැනගන්නකන් නර්මදාට කියන්න යන්නේ මම. දැන් කලබල වෙලා ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් ඇයි අපි මේව යාගෙන් හංගන්න හදන්නේ? එයාට ලැබෙන්නේ නේ කිනා හොඳ කෙනෙක් නෙමෙයි නම් ඉස්සරහට යාර කරදර ඇති වෙන්න පුළුවන් නේ. එයාගේ හැටි දන්නවනේ. එයා කලබල වුණොත් මොන මොනව කරගනිත් දන්නේ. මට හිතෙනවා අපේ අක්කා යටි ඉතින් අසංකයයට කැමතියි කියලා. එහෙම වුණොත් අපේ අයියට මොනව වෙයිද රිද්ම? මොනව වුණත් අයියකට ගොඩක් ආදරේ. මට ඒ ආදරේ පැහැදිලි නෑ. කොල්ලෙක් කෙල්ලෙකුට කරන ආදරයක්ද නැත්නම් අයිය කෙනෙක් නංගි කෙනෙකුට කරන ආදරයක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.